ගරු ස්වාමීන් වහන්ස යම් කිසි කෙනෙක් රූප සම්පත්තියෙන් අගතෙන්පත් වීම තවදුරටත් අකුසලයටම නේද ස්වාමීන් වහන්ස ඒ පුද්ගලයාව යොමු කරවන්නේ ඇදගෙන යන්නේ දැන් මෙහෙමයි එතන තමයි බුදුරජාණන් වහන්සේ කියන්නේ පින කියන්නේ ගින්දරක් කියන කාරණය තේරෙනවද පින කියන්නේ ගින්දරක් එතකොට දැන් කෙනෙක් ගිය ජීවිතේ සීලය තුලත් නැත්තම් නොවනා සීලය තුල නැති කෙනා මෛත්‍රිය තුලත් නැහැ එතකොට සීලයයි මෛත්‍රිය තුලත් නැති කෙනා දානය තුලත් නැහැ එහෙමනම් එයාට ඔය කියන ලස්සන රූපයක් මනුස්ස රූපයක් කියනවා කියන කාරණේ දුර්ලභ දෙයක් තේරෙනවද දුර්ලභ දෙයක් ඒ නිසා මේ ජීවිතේ යමෙක් රූප සම්පන්නව කඩවසම්ම තව කෙනෙක්ගේ ප්‍රසාදය දිනා ගන්න ආකාරයට උප්පත්තියක් ලැබලා තියෙනවා නම් අනිවාර්යෙන්ම එයා පෙර ජීවිතේ සීලය තුලත් ඉඳලා තිනවා මෛත්‍රිය තුලත් ඉඳලා තිනවා දානය තුලත් ඉඳලා තිනවා එයා බෞද්ධයෙක් නම් සද්ධාව තුලත් ඉඳලා තිනවා තේරෙනවද දැන් බෞද්ධයෙකුට විතරක් නෙමෙයි ලස්සන වෙලා ඉපදෙන්න පුළුවන් ක්‍රිස්තියානි මාත්‍යෙකුට ක්‍රිස්තියානි ආගමට අදාළව මේ ධර්මතාවයන් පුහුණු වෙලා මෛත්‍රිය වැඩලා එයාටත් ලස්සන අන්‍යාත්මික මිනිස්සෙක් කියලා උපදින්න පුළුවන් තේරෙනවද එතකොට නිරේතුරුව මේ කාරණා තුලින් මේ මිනිස්සෙක් වෙලා ඉපදුනාට පස්සේ ලස්සන රූපයක් තියෙන කෙනා කඩවසම් රූපයක් තියෙන කෙනා උගත් කෙනා හැමදේකින්ම සමාජයේ ඉදිරියට යන කෙනා දකින්න ඕනේ මේ ජනප්‍රියභාවය මාතුලට සකස් වුනේ හේතුඵල ධර්මයක් නිසා කියලා තේරෙන මොකද්ද හේතුඵල ධර්මය බෞද්ධෙක් නම් සද්ධාව සීලය දානය මෛත්‍රිය මේ වර්තමාන සමාජයේ ජීවත් වෙන්නා වූ සෑම ජනප්‍රිය චරිතයක් කියන්නේ නෝනා දිය ජීවිතේ මේ කාරණාවන්ගෙන් පරිපූර්ණ කෙනෙක්මයි. එතකොට එයා එක දකින්න ඕනේ මට මේ ලස්සන ජීවිතේ ලැබුණේ මගේ අම්මා තාත්තා නිසා නෙමෙයි. තේරෙනවද? මට ලස්සන අම්මා තාත්තා කෙනෙක් ලැබුණේ මගේ පෙර ජීවිතේ සංස්කාරය නිසා. තේරෙනවද? එතකොට මේ සංස්කාරයන් නිසා ලැබුණා වූ මේ ජීවිතය ලැබුණාට පස්සේ බුදුරජාණන් වහන්සේ කියන මේ පින ගින්දරක් හැටියට දකින්න කියලා. එහෙනම් මේ පින වැරදි ආකාරයට පරිහරණය කරන්න එපා. තේරෙනවද? එතකොට වැරදි ආකාරයට පරිහරණය කරනවා කියන කාරණේදී නිරේතුරුවම අපිම අතීතේ රැස් කළා වූ පින පව උදෙසා නැත්තම් අකුසල් මූලයන් උදෙසා යොමු කරගත්ත කියලා. තේරෙනවද? දැන් වර්තමාන සමාජයේ බලන කොච්චර රූපයෙන් ඉහළ තැනටපත් වුණත් අධ්‍යාපනයෙන් දැනුමෙන් කීර්තියෙන් ඔය සෑම දෙයකින්ම නොනා ඉහළටමපත් වුණත් ඒ පත් වෙන කෙනා හුඟක් මේක හේතුඵල ධර්මයක්. හේතුව මොකද්ද? පෙර පින. නමුත් මේ පින ගින්දරක් වෙනවායි කියන කාරණේ දකින්නේ නැහැ. ගින්දරක් වෙනවායි කියන කාරණේ දකින්නේ නැති නිසාම එයා ඒ පින නිසා ලැබුණා වූ රූපේ උපයෝගී කරගන්නේ නොනා පෙරලා අකුසල් මූලයන් ප්‍රස් කරගන්නම. තේරෙනවද? ඒ නිසා නිරේතුරුවම අපි දක්ෂ වෙන්න ඕනේ අපි ජීවිතේ ලැබුවා වූ යම් ධනාත්මක දෙයක් තියෙනවා නම් ලස්සන වේවා දැනුම වේවා පෝසත්කම වේවා කඩවසම්භාවයේ වේවා තනතුරු වේවා මේ සෑම දෙයක්ම අපිට රැස් කළා වූ සංස්කාරයක් සංස්කාරයන්ට අදාළවයි අපිට මේ දේ ලැබිලා තියෙන්නේ ඒ නිසා මේ ලැබුණා වූ දේ ප්‍රවේශමෙන් පරිහරණය කරන්න ඕනේ කියන කාරණේ දැනගන්න ප්‍රවේශමෙන් පරිහරණය නොවන තාක්කල් නොනා අපි නිරයතුරුව මේ පෙර පින නිසා නැවත පව කරගනිමින් අකුසල් මූලයන් කරගනිමින් ජීවත් වෙන. එතෙන්ද ඔබතුමී අහන ප්‍රශ්නේ තමයි අතීතයේ යම් කාන්තාවක් කාමයේ වර්ධවා හැසිරුණු බව ඇත්ත. ඒ නිසා ස්ත්‍රීත්වයට පත් වුණා. නමුත් වර්තමානයේ ඒ කාන්තාව තුළ සිල්පද බිඳීම් නැහැ. නමුත් එහෙනම් ඇයි නැවත ස්ත්‍රීත්වයක් බවට දිගින් දිගටම කාන්තාවක් බවට පත් වෙන්නේ කියන කාරණය. ඒක නොනා එතනදී බලන්න ඕනේ උපාදාන පත්‍ය බව. උපාදානයට අදාළවයි භවයේ සකස් වෙන්නේ. දැන් නොනා කෙනෙක් ඉන්නවා. එයා සිල්පද පහ හොඳින් ආරක්ෂා කරනවා. තේරෙනවද? නමුත් එයා දන්නේ නැහැ මම කාන්තාවක් බවට පත් උනේ සංසාරයේ කාමයේ වර්ධව හැසිරීම නිසායි කියලා. එයා දන්නේ නැහැ. මොකද එයාට සද්ධර්ම ශ්‍රවණයක් නැහැ. නුවණින් මෙනෙහි කිරීම දුර්වලයි. කල්යාණ මිත්‍ර ආශ්‍රය තුන නැති වෙනකොට එයා කාන්තාවක් වුණත් එයා දන්නේ නැහැ මම ස්ත්‍රියක් බවට කවදා හරි පත් උනේ කාමයේ වර්ධව හැසිරීම නිසායි කියලා. එතකොට එයා ඒක දන්නේ නැත්නම් නෝන එයාට ඒකෙ මිදෙන්න අවශ්‍යතාවයක් නැහැ. තේන්න. එතකොට දන්න කෙනා දැන් කෙනෙක් දන්නවා නම් හරි මං සංසාරේ කවදා හරි මෙතෙන්ට වැටුණා. මෙතෙන්ට වැටුනේ මම කාමයේ වර්ධව හැසිරීම නිසා. නමුත් මට දැන් පුරුෂ ජීවිතයක් ඕනේ මං අද ඉඳන් සිල්පද පහ ආරක්ෂා කරගෙන මම සංසාරේ පුරුෂයෙක් වෙනවා කියන උපාදානය ඇති කරගත්ත තැනදී අන්‍යා පුරුෂාත්මයකට යනවා. තේන්න. එහෙම නැත්නම් මේ ලෝකේ ජීවත් වෙන කිසිම කාන්තාවක් උපාදානයක් නැත්තම් පුරුෂයෙක් වෙන්න ඕනේ කියලා. එහා පුරුෂයෙක් වෙන්නේ නැහැ. තුෂ්ණාපච්චය උපාදාන තුෂ්ණාව තිබ්බොත් තමයි උපාදානේ සකස් වෙන්නේ. ඒකට එයාට තේරුමක් නැත්තම් මං ඇයි ක්‍රීත්‍යයක් ලැබුවේ කියන කාරණේ තුල එයාට ඒකෙ මිදෙන්න අවශ්‍ය නැහැ. තේන්නා? දැන් සමහර කාන්තාපක්ෂයේ ඒගොල්ලෝ සතුට වෙනවා මම කාන්තාවක් අම්මා කෙනෙක් වුණායි කියන කාරණේ තුල එයාට මිදෙන්න අවස්ථාවක්. ඒකට තුෂ්ණාව තියෙන කොතෙන්ද? ස්ත්‍රීත්වයටමයි. ඒ තුෂ්ණාව තියෙන ස්ත්‍රීත්වයට නම් උපාදානේ සකස් වෙන ස්ත්‍රීත්වයට ඊළඟ ජීවිතය ස්ත්‍රියක් බවට පත් වෙනවා. තේන්නා? අර සක්‍රයා සක්‍රයාගේ පුතාව එක්කගෙන බුදුරජාණන් වහන්සේ ළඟට එනවනේ. සක්‍රයාගේ පුතාව එක්කගෙන බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා බුදුරජාණන් වහන්සේ කියනවා භාග්‍යවතුන් වහන්සේ මේ මීට ටික කාලයකට ඉස්සෙල්ලා මේ දඹදිව ජීවත් වෙච්ච අහවල් කාන්තාව කියලා.
එතකොට කාන්තාව මොකද්ද කළේ හැමදාම බුදුරජාණන් වහන්සේට දන් දුන්නා සංඝයාට දන් දුන්නා දන් දෙදී ආ ප්‍රාර්ථනා කළේ මට පුරුෂ ජීවිතයක් ලැබේවා කියලා මොකද එයා දැනගෙන හිටියා මං කාන්තාවක් උනේ කවදාහරි කාමයේ වර්ධව හැසිරීම නිසායි කියලා එතකොට එයා ඒක තුල එයා උපාදානය තෘෂ්ණාවෙන් උපාදානයක් ඇති කරගෙන හැකිතාක් බුදුරජාණන් වහන්සේ අරමුණු කරගෙන පින්කම් කළා සංඝයාට දන් දීලා එයාට තිබ්බේ එකම එක උපාදානයයි මම පුරුෂයෙක් වෙනවා කියන උපාදානය. එයා මැරෙන මොහොතේම ගිහිලා සක්‍රයාගේ පුතා වෙනවා. මොකද මෙතන බුදුරජාණන් වහන්සේලාට රහතන් වහන්සේලාට මහා සංඝයා අරමුණු කරගෙන දුන්නා වූ දානයන්ගේ ආනිසංසය සක්‍රයාගේ පුතා බවට පත් වෙනවා. එතකොට සක්‍රයා කියන භාග්‍යතුන් වහන්සේ මේ පුතා අහවල් කාන් ස්ත්‍රිය කියලා. එතකොට මේ කාන්තාවට උපාදානයක් තිබ්බා මම පුරුෂයෙක් වෙනවා කියලා. තේන්නාද? නමුත් වර්තමානයේ කාන්තා පක්ෂයෙන් 90%ක්ම දන්නේ නැහැ මේ ස්ත්‍රීත්වයක් ලැබුණේ හේතුඵල ධර්මයක් නිසායි කියලා. එතකොට ඒක නොදන්න නිසා යාතුළු උපාදානයක් සකස් වෙන්නේ තෘෂ්ණාවක් සකස් වෙන්නේ මම නැවත පිරිමියෙක් වෙන්න ඕනේ කියන කාරණේ. හුඟාත්ම කාන්තා පක්ෂයේ හිතන් ඉන්නේ පිරිමි පක්ෂේ හැමදාම පිරිමි වෙලා ඉපදෙනවා කාන්තා පක්ෂේ හැමදාම කාන්තා වෙලා ඉපදෙනවා. එහෙම කියන්නේ මෙතන තියෙන හේතුඵල ධර්මය. එතකොට මේ හේතුඵල ධර්මය දකමින් යම් කෙනෙක් කොච්චර සිල්පද පාතුල ආරක්ෂා කරලා බ්‍රහ්මචාරී ජීවිතයක් ගත කළත් එයා තුල පිරිමියෙක් වෙන්න උපාදානයක් නැත්නම් එයා ඊළඟ ජීවිතේ දෙවියෙක් වුණා දිව්‍යාංගනාවක් බවට දෙවියෙකුණා දිව්‍යාංගනම් බවට පත් මොකද යාතුළු තෘෂ්ණාවක් නැහැ නේද එහෙනම් ඒතර කල්යාණ මිත්‍රාශ්‍රේ සද්ධර්ම ශ්‍රවණයේ නුවණින් මෙනෙහි කිරීම තමයි මෙන්න මේ හේතුඵල ධර්මයේ මතු කළ පෙන්වන්නේ ඒතකොට මේ හේතුඵල ධර්මයේ නුවණින් මෙනෙහි කිරීම තුළ ජීවිතයට ගත්ත ස්ත්‍රිය කාන්තාව එයා තෘෂ්ණාව ඇති කර ගන්නවා මම ඊළඟ ජීවිතේ පිරිමියෙක් වෙනවා කියලා ඒතර මේ මොහොතේ සිල්පද පහ හොඳින් ආරක්ෂා කරගෙන ජීවත් වෙන කෙනෙක් කාන්තාවක් ඉන්න බව ඇත්ත තේන්නද යාතුළු කිසිම කාමයේ වර්ධව හැසිරීමක් සිදු නොවන බවත් ඇත්ත නමුත් එයාට පුරුෂයෙක් වෙන්න ඕනේ කියලා උපාදානයක් නැත්තම් එයා ඊළඟ ජීවිතේ ස්ත්‍රියක්. තේරෙනවද? දෙවියෙක් වුණා දිව්‍ය ලෝකෙට ගියා දිව්‍යාංගනා. එච්චරයි. මෙතන තෘෂ්ණාවෙන් ඇති කරගත්තු උපාදානයක් තියෙන්න ඕනේ හේතුඵල ධර්මයන් දැකලා මම ඊළඟ ජීවිතේ පුරුෂයෙක් වෙනවා කියලා. නමුත් ධර්මාභෝධයට ස්ත්‍රී පුරුෂ භාවය අදාළ නැහැ. ඒක හොඳට තේරුම් ගන්න. ඔබතුමිය ප්‍රශ්නේ ආපු නිසායි මම මේ කිව්වේ. ධර්මාභෝධයට මේ ගිහි ජීවිතයේ කිසිම කෙනෙකුට උතුම් සෝවාන් ඵලයටපත් වෙන්න, සකෘදාගාමි ඵලයටපත් වෙන්න, අනාගාමි ඵලයටපත් වෙන්න ස්ත්‍රී පුරුෂ භේදයක් අවශ්‍ය. පුරුෂයාට යම් අවස්ථාවක් තියෙනවා නම් ඒ අවස්ථාව අඩුවකින් තොරව කාන්තාවකට මේ සමාජය තුළ ස්ත්‍රීත්වයක් ලබන්නේ අවස්ථාව තියෙනවා. නමුත් සිල්පද දුර්වල කරගන්නවා නම් තේන විශේෂයෙන්ම කාමයේ වර්ධව හැසිරීම සිල්පද දුර කරගන්නවා නම් දෙවෙනි කාරණේ තමයි වර්තමාන මේ සමාජයේ තියෙන ඇඳුම් රටා මේ ඇඳුම් පැළඳුම් තුලින් නිරේතුරුවම සමාජය උත්සාහ ගන්නවා තමන්ගේ ශරීරයේ බාහිර ලෝකයට පෙන්නන්න. තේනවාද? බාහිර ලෝකයා තුළ තමන්ගේ රූපය කෙරෙහි තෘෂ්ණාවක් ඇති කරන එක රාගයක්ම වෙන්න පුළුවන්. තේනවාද? නමුත් ඕන එතනදී අනිවාර්යයෙන්ම තමනුත් කාමච්ඡන්දයන් තුලයි ඉන්නේ. එතකොට මේ රූපය දකින බාහිර පුද්ගලයාත් කාමච්ඡන්දයන් තුලයි දෙදෙනාම මේ රූපය ඇසුරෙන් අනිවාර්යම කෙලෙස් ඇති කරගන්නවා. තේන්නා? එතකොට මේ කෙලෙස් ඇති කරගන්නවායි කියන කාරණේ මත නෝනා දිගින් දිගටම මේ කෙලෙස් වර්ධනය වෙනකොට අනිවාර්යයෙන් මේවා කාමයේ වර්ධව හැසිරීම තැනට ඇදගෙන යනවා. තේන්නාද? ඇදගෙන යනවා. හොඳේ? ඒ නිසා නිරේතුරුවම කාමයේ වර්ධව හැසිරීම කියන කාරණේ වගේම මේ තමන්ගේ සංසාර පිනට ලැබුණා වූ මේ ශරීරය නෝනා අපි සීමා ඉක්මවා බාහිර සමාජයේ කාමච්ඡන්දයන් උදෙසා අපි යොමු කළොත් එහෙම නැත්නම් සිල්පද බිඳීම් උදෙසා යොමු කළොත් අනිවාර්යයෙන්ම නෝනා ඒකත් බරපතල අකුසලයක් බවට පත් වෙනවා. තේන්නාද? ඒ නිසා නිරේතුරුවම විශේෂයෙන්ම කාන්තා පක්ෂය වේවා පුරුෂ පක්ෂය වේවා තේන්නාද? දැන් අපි දැකලා තියෙනවා අපි සමහර ලාවට ගම්මානවල පිණ්ඩපාතේ වඩිනවා. නමුත් පිණ්ඩපාතේ වඩින්දී කොටකලිසම් ඇඳගත් ගෑනු දරුවෝ මේ වැඩිහිටි ගෑනු දරුවෝ අපිට ඇවිල්ලා පිටපාත බෙදෙනවා. කොටකලිසමක් ඇඳා දික්කලිසමක් ඇඳායි කියන කාරණයෙන් වැරද්දක් කියනව නෙමෙයි. තේරෙනවද? නමුත් මොන අපි ගැළපෙන තැන ගැළපෙන ඇඳුමක් අඳින්න දක්ෂ වෙන්න ඕනේ. කාන්තා පක්ෂයේ කෙනෙක් කොටකලිසමක් ඇඳන් අපේ ළඟට ඇවිල්ලා පිටපාත බෙදුවාට අපිට ඉතින් කරන්න දෙයක් නැහැ. ඉතින් මම හැම වෙලාවම පිටපාතේ බෙදුවට පස්සේ පින් අනුමෝදන් කරලා මං හිතෙන් අදිෂ්ඨානයක් ඇති කරගන්නවා ප්‍රාර්ථනාවක් කරගන්නවා සංගයා අරමුණු කරගෙන මේ නෝනා පූජා කරගත්තා වූ මේ දානේ කුසලයෙන් මේ නෝනාට සංගයා ඉදිරියට එද්දී යහපත් ඇඳුමක් ඇඳගෙන පැමිණෙන්න සතියේ සිය සකස් වේවා කියලා. වෙන අපිට කරන්න දෙයක් නැහැ. වෙන අපිට කරන්න දෙයක් නැහැ නේද? නමුත් නෝනා ලෝකයේ ඉතින් ඒ දිශාවට ගලාගෙන යන අපිට කරන්න දෙයක් නැහැ. නමුත් එකක් දැනගන්න ඕනේ කාමයේ වර්ධව හැසිරීම පිරිමි කෙනෙක් කළත් කාන්තාවක් කළත් ඒ වගේම රූපයේ වැරදි ආකාරයෙන් අපි පරිහරණය කරනවා නම් අනුන්ගේ කාමච්ඡන්දයන් ඇතිවීම සඳහා කවදාක්වත් නොවන අපිට දිව්‍යතලයක උපතක් නම් ලබන්නේ බෑ. ඒක හොඳට තේරුම් ගන්න ඕනේ. දිව්‍යතලයක උපතක් ලබන්න බෑ. මොකද දිව්‍යතලයේ ඉන්න කිසිම දිව්‍යාංගනාවක් නොවන ශරීරය පෙන්නගෙන ඉන්න තැනක් නැහැ.
කිසිම දිව්‍යාංගනාවක් කොට කලිසමක් ඇඳගෙන දිග කලිසමක් ඇඳගෙන සායක් ඇඳන් ඉන්න දිව්‍යාංගනාවක් ඔය ශාස්ත්‍රීය දිව්‍යතල 6න් එකකවත් නැහැ නෝ. තේරෙනවද? සෑම දිව්‍යාංගනාවක්ම තමන්ගේ මුළු ශරීරයේ වැහෙන ආකාරයෙන් තමයි දිව්‍ය සලුවක් හෝ දිව්‍ය ඇඳුමක් දරාගෙන ඉන්නේ. තේරෙනවද? සියලුම දිව්‍යාංගනාවගේ මේ දෙපතුල දක්වා ඒගොල්ලන්ගේ දිව්‍ය සලු දිගයි. තේරෙනවද? මුහුණ තමයි බාහිර රූපයෙන් පේන්නේ මුළු ශරීරෙම මේ ඇඳුමකින් ආවරණය කරගෙන තමයි දිව්‍යාංගනාව වෙන්නේ තේරෙනවද කොතනකවත් දිව්‍යාංගනාවන්ගේ රූපයේ බාහිරට කොතනකවත් පේන්න තැනක් නැහැ තේරෙනවද ඒගොල්ල දවටගෙන ඉන්න දිව්‍ය ඇඳුම් හරිම සිනිදුයි සිනිදුුණත් ඒක විනිවිද පේන්නේ නැහැ දැන් අපි කාන්තාව සිනිදු ඇඳුමක් ඇඳලා මේක විනිවිද පේනවනේ නමුත් දිව්‍යාංගනාවේගේ ඇඳුම් දිව්‍යසලු සිනිදුයි නමුත් විනිවිද පේන්නේ නැහැ තේරෙනවද ඒගොල්ල කොතනකවත් නෝන රූපයේ පොඩ්ඩක්වත් දැන් අපේ කාන්තාවක් ගත්තොත් සාරියක් අඳින වැඩගත් කෙනෙක් ගන්නකෝ එයා සාරියක් ඇඳලා 70ක් ඇඳොත් එයාගේ ශරීරයේ 70ක් සායත් අතර අඟලක් දෙකක් හෝ පරතරයක් තියෙනවනේ හිස්ස නේද ශරීරේ නමුත් දිව්‍යාංගනාවක එහෙමවත් නැහැ නෝන තේන දිව්‍යාංගනාවක් කොතනකවත් එහෙම නැහැ ඇයි ඒ පෙර ජීවිතේ නෝන ඒගොල්ලෝ කාමයේ වර්ධවා හැසිරීලා මේ ශරීරයේ වැරදි ආකාරයෙන් පෙන්නපු අය නෙමෙයි තේනවා ඒ සාංශාරික හුරු නිසා සකස් වෙන්නා වූ පින නිසාම ඒ දිව්‍යාංගනාවන් ඕන කොතනකවත් ඒගොල්ලෝ තුලින් කාමච්ඡන්දයක් සකස් වෙන්නේ නැහැ බාහිර සමාජයක තේනවා නමුත් ඒගොල්ලන්ගේ අර ශාරීරියේ ලාලිත්‍ය රිද්මය ප්‍රභාෂර භාවය ආලෝකමත් භාවය ඒ සියල්ල තියෙනවා නමුත් කොතනකවත් ශාරීරිය කොතනකවත් මේ බාහිරට පෙන්නකට තියෙන තැනක් කොතනකවත් දිව්‍යාංගනාවගේ තැනක නැහැ ඒ නිසා මනුස්ස ලෝකයේ ඉන්න කිසිම කාන්තාවක් කොච්චර දන් දුන්නත් සිල් රැකගෙන ජීවත් වුණාය කියන කාරණය කිව්වත් කාමයේ වර්ධවා හැසිරෙනවා නම් තමන්ගේ මේ පිනට පෙර පින නිසා තමන්ට ලැබුණු මේ ශරීරය බාහිර අය තුල කාමච්ඡන්දයන් නැති කරන්න අපි යොමු කරනවා නම් නෝනා දිව්‍යතලයේ දිව්‍යාංගනාවක් වෙන්න නම් හම්බ වෙන්නේ ඒක හේතුඵල ධර්මයක් තේන්නද ඒක හේතුඵල ධර්මයක් එතන වෙන්නේ නැහැ නමුත් එක දිව්‍යතලයක් තියෙනවා ඒ තමයි පරිණිම්මිත වසවත්තේ පරිණිම්මිත වසවත්තේ දිව්‍යතලය කියන්නේ මායාටයි දිව්‍යතලය එතකොට මේ මායාටයි දිව්‍යතලයේ ඉන්නවා තණ්හා රති රගා කියලා මාර දූතිය තුන් දෙනෙක් ඒ තුන් දෙනාම මායාගේ දියණියන් හැටියට තමයි හඳුන්වන්නේ මේ ජීවමාන දිව්‍යාංගනාව තේනවා මේ ජීවමාන දිව්‍යාංගනාව මේගොල්ලෝ හරිම ලස්සනයි හරිම ප්‍රභාෂරයි මේ ජීවමාන දිව්‍යාංගනාවන්ගේ අප්‍රමාණ දිව්‍යාංගනා පිරිවරක් ඉන්නවා තේනවා මේ පිරිවරයි ඒ දිව්‍යාංගනාවෙන් තුන් දෙනායි ඒ පරණිම්මිතේ වසවත්තේ නොන අඩනිරුතුණු ජීවත් වෙනවා තේනවා ඒගොල්ල මේ මනුස්ස ලෝකේ මේ සමාධිය වඩන ප්‍රඥා වඩන ස්වාමින් වහන්සේලා බුදුරජාණන් වහන්සේලා ඉදිරියටත් ඒගොල්ල ඇවිල්ලා අඩනිරුතුන් පෙනී සිටින අවස්ථා තියෙනවා තේනවා ඒක පරණිම්මිත වසවත්තේ විතරයි ඇයිද තේනවා ඒ නිසා යම් කාන්තා පක්ෂයේ කෙනෙක් පින් කරනවා හොඳින් පින් කරනවා කියමුකෝ නමුත් එයා කාමයේ වර්ධව හැසිරෙනවා තේන පින් කරනවා කාමයේ වර්ධව හැසිරෙනවා නමුත් කවදාක්වත් එයාට දිව්‍යතලයක නැයන්න එයා අනිවාර්යයෙන්ම ගියොත් දිව්‍යතලයකට පරිණිම්මිත වසවත්තියේ මාර්යාගේ අර මාර දූතියන්ගේ දිව්‍ය පිරිවර හැටියට තමයි උපදින්නේ එතන ඊට පස්සේ ඒගොල්ලන්ට පුළුවන් ශරීරය පෙන්නගෙන ඉන්න තේන ඉන් මෙහා කිසිම කෙනෙක් නොනා කාමයේ වර්ධව හැසිරීමක් සිද්ධ වෙනවා නම් එහෙම නැත්නම් මේ ශරීරයේ වැරදි ආකාරයකට ලෝකෙට උලුප්පලා පෙන්නනවා නම් ඒ තුලින් අනුව කාමච්ඡන්දයල සිල්පද බිඳීම් වලට යොමු කරනවා නම් නෝනා දිව්‍යතල වලට යනවා කියන කාරණේ නම් ගැලපෙන්නේ නැහැ තේරෙනවද ඒගොල්ලෝ එක්ක මනුස්ස ලෝකෙ එහෙම නැත්නම් සතර අපාය කියන කාරණේට තමයි වැටෙන්නේ